අද 2020 අගෝස්තු 25 අඟහරුවාදා සිරස්තල මත්ද්‍රව්‍ය විකුණූ ගොවි නියාමකවරියක් අත්අඩංගුවට බැංකු ගිණුම්බල රුපියල් මිලියන 142ක් අත්අඩංගුවේ සිටින නාකුටික් නිලධාරින්ගේ තොරතුරු වලට අනුව මිලියන 100ක් වටිනා හෙරොයින් සහ ගිනි අවි සොයා ගැනීම පොඩි ලැසිගේ මව අත්අඩංගුවට කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගන්න එපා වරින්තුවට එරෙහිව අභියාචනාධිකරණයෙන් අතුරු තහනවා මන්ත්‍රී රන්ජන් ටෙරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩු විභාගයේ අවසන් බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම රවීගෙන් ප්‍රශ්න කරයි තමා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කිසිවෙකුත් රකින්නේ නැහැ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානියා කොමිසමට කියයි නෙළුම් කුළුණේ වැඩට ආපු රොබෝ දියසෙන් කවුද හිතුවේ 2020 වසර වෙද්දිම ලංකාවේ නිෂ්පාදනය කරපු මේ වගේ රොබෝ යන්ත්‍රයක් එක්ක පාරේ ඇවිදගෙන යන්න පුළුවන් වෙයි කියලා සිරස්තල from other verana this is other verana prime time with Dilka Samanmali and Sanka Amrajit live from studio 24 in Colombo ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත්කාශය අද දෙරණ 6:55 සමගින් ජනතාව අපේක්ෂා කරන ව්‍යවස්ථා වෙනස ඇති කිරීම සඳහා පෞද්ගලික න්‍යාය පත්‍ර පසෙකලා එක්වන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා අග්‍රාමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදු කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් අද පැවති වැඩමුළුවේ ප්‍රධාන දේශනය පවත්වමින් මෙවර පාර්ලිමේන්තුවට තේරිපත් වූ සියලු මන්ත්‍රීවරුන් සඳහා දෙදින වැඩමුළුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සංවිධානය කර තිබුණා. එහි සමාරම්භක අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, කථානායක මහින්ද යාපාබේවර්ධන, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියල්ලාන මහත්වරුන්ද එක්ව සිටියා. නවක මන්ත්‍රීවරුන් 81 දෙනෙකු මෙවර පාර්ලිමේන්තුවට තේරිපත් වූ අතර පාර්ලිමේන්තුවේ කටයුතු කළ යුතු ආකාරය, සම්ප්‍රදායන් හා ස්ථාවර නියෝග පිළිබඳව මෙහිදී ඔවුන්ව දැනුවත් කරනවා. වසර ගණනාවකට පසු අංග සම්පූර්ණ බලයක් ඇති පාර්ලිමේන්තුවක් පත් වෙලා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ගැටලු රාශියක් අපිට පහුගිය කාලවකවානුව තුළ දකින්න ලැබුණා. ඒ සියල්ලම අපි විසඳාගත යුතුව තියෙනවා. කථානායකතුමා ඉන්නේ තමුන් නාසෙලගේ ප්‍රශ්න විසඳන්න. 13 වෙනි සතවර්ෂයේ කථානායකතුමා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ හිටියේ රජුරුවන්ගේ පැත්තේ, මන්ත්‍රීවරුන්ගේ පැත්තේ නෙවෙයි. නමුත් පසු කාලයේ ඒ ක්‍රමය වෙනස් වෙලා කථානායකතුමා රජතුමාගේ පැත්ත නෙවෙයි ගත්තේ මන්ත්‍රීවරුගේ පැත්ත. මං හිතන්නේ පසුගිය පාර්ලිමේන්තුවේත් අපි අගමැතිතුමාට මතක ඇති කථානායකතුමා රජතුමාගේ පැත්ත ගත්තේ නැහැ. ගත්තේ මන්ත්‍රීවරුගේ පැත්තේ. ඒක තමයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය. අපි බලන්න ඕන මේ වතාවේ ජනතාව ඡන්ද දුන්නේ කාටද කියලා. මේ වතාවේ අගමැති වුණත් පක්ෂ නායකයා වුණත් රටට වැඩක් කරන්නේ නැත්නම් මේව ගෙදර යවන්න ජනතාව පසුබට උනේ නැහැ. ඉතින් මහා පණිවුඩයක් අපි ඔක්කොටම දීලා තියෙනවා. දේශපාලන පරපුරකින් පවතාවත් වැඩක් නැත්නම් වැඩ බැරි නම් ගෙදර යවුවා. ඒ විතරක් නෙවෙයි උගත්කමට විතරක් මේ රටේ ජනතාව ඡන්දය දුන්නා කියලා හිතන්නත් බෑ. මොකද සමහර දාට කියනවා අපි උගත් වියතුන් ඒ උගත්කම වගේම රටට ආදරේ නම් වැඩ කරන්න පුළුවන් නම් පමණයි මේ රටේ ජනතාව ඡන්දය දෙන්නේ. වරායද ගුවන් සේවාවද මැටිද සියඹලාද කියලා බලන්න නැතුව හැමදේම එක හා සමානව සලකලා ඒවා රටේ වැඩ හැටියට සලකලා වැඩ කරන්න ඕනේ කියලා අපි විශ්වාස කරන්නේ. දැන් බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුවට ආපු ගමන් ඇමති ගමන් එක්ක නියෝජ්‍ය ඇමති ගමන් අත් වුණා කියලා මේ මාත් එක්ක සමහර අය ඇවිල්ලා කතා කරලා තියෙනවා. නෑ සර් මේ රටට වැඩ කරන්න පුළුවන් එකක් දෙන්න පුළුවන්ද කියලා. ඒක හොඳයි. හැබැයි නමුත් ජනතාව හේතුවන්නේ ඇමතිවරේ කතා ගන්න නෙවෙයි. උන් ඕන කරන්නේ මන්ත්‍රී කෙනෙක් හදන්න. තමන්ගේ වැඩ කරන හොඳ මන්ත්‍රීවරේ මොන බල සම්පන්න ඇමතිකම තිබුණත් තමන්ගේ මන්ත්‍රීකම හරියට නොකළොත් ජනතාව පසුබට වෙන්නේ නැහැ අවගේ දරයා. මේ වගේම මතක තියාගන්න ඇමතිකමක් නැතුව ආණ්ඩුවේ ඉන්න බැරි මිනිහට කවදාවත් විපක්ෂයේ දේශපාලනය කරන්නත් බෑ. එහෙම ඇමතිකම මතක මතම ඉන්න අය තමයි විපක්ෂයට ගිය ගමන් පක්ෂ මාරු කරන්නේ. එහෙම අයට දේශපාලනේ හොඳ අනාගතයක් නැති බව අපි තේරුම් ගන්නවා. පාර්ලිමේන්තුව දිනේ වෙනත් දේ දාගන්න නැතුව පාර්ලිමේන්තුවට එන එක තමයි වඩා හොඳ. උගක්කය අපි දැකලා දිනන පාර්ලිමේන්තුවට එනවා. ගෙදරින් අහනවා පාර්ලිමේන්තුවේ කියනවා. හැබැයි පාර්ලිමේන්තුව බැලුවම පාර්ලිමේන්තුවේ නැතිලවල් තියෙනවා. ඒකට ඉන්නේ වෙන ගෙවල් වල. ඉතින් එහෙම අවස්ථාවක් තියෙනවා. දැවැන්ත විවස්ථාව වෙනසක් ජනතාව අපේක්ෂා කරනවා. අපි සියලුම පෞද්ගලික න්‍යාය පත්‍ර පැත්තකට දාන ජනතාවගේ බලාපොරොත්තු ඉස්සෙල්ලම ඉටු කරන්න ඕන කියලායි අපි විශ්වාස කරන්නේ.
මද්‍රවචාවාරමින්උපයාගත් මුදල් පරිහරණය කිරීම සම්බන්ධව පොඩිලසී නම් පාතාලකලී නායකයාගේ මව පැලියකුඩ අපරාධ කොට්ටාසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. එසේම පොඩිලසීගේ ගෝලයෙකුද අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ රුපියල් මිලියන 100ක හෙරොයින් සහ ආයුධ තොගයක් සමගින්. මෙතර මද්‍රව්‍ය ජාවාරමින් රුපියල් කෝටි 14කට අධික මුදලක් ඉපැයීම සම්බන්ධයෙන් අද තවත් කාන්තාවක් අත්අඩංගුවට ගනු ලැබුවා. ඇය ගොවි නියාමකවරියක්. අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පොඩි ලැසිගේ ගෝලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ මද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මෙවන් විට අත්අඩංගුවේ පසුවන මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් නිලධාරීන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි. එෙහිදී ගල් රත්ගම සහ තෙල්වත්ත ප්‍රදේශවල තිබී රුපියල් මිලියන 100ක පමණ වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 11ක් T56 ගිනි අවි දෙකක් සහ රිවෝල්වර් දෙකක් සහ උණ්ඩ තොකයක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරයට ගෙන තිබෙනවා. මෙතර පැලියගොඩ අපරාධ කොට්ටාසයට ලද තොරතුරකට අනුව පොඩිලසී නම් පාතාලකලී නායකයාගේ මවද ඊයේ පස්වරුවේ අත්අරංගුවට ගනු ලැබුවා. පොලිසිය පැවසුවේ ඇය අත්අරංගුවට ගනු ලැබුවේ පන්නපිටිය මායාමාවතේ තුන්වන පටුමගේ නිවසක සැඟව සිටියේදී බවයි. එෙහිදී සැකකාරිය සතුව තිබී රුපියල් 51,000ක් ජංගම දුරකථන 5ක් සහ බැංකු පොතක් පොලිස් බහරයට ගෙන තිබෙනවා. සැකකාරියකින් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ පොඩි ලැසේ විසින් මෙම නිවස කළුතර බන්ධනාගාරයේ රඳවා සිටින කාලයේදී වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ සම්බන්ධ වී මිලදීගෙන ඇති බවයි. මීට මාස 7කට පමණ පෙර එම නිවස රුපියල් කෝටි 1,000ක මුදලකට මිලදීගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ පොඩි ලැසේ විසින් මිලදීගෙන තිබූ Audi වර්ගයේ කාර් රථයක් සහ C4 වර්ගයේ මෝටර් රථ අපරාධකරුවන්ගේ දේපළ රාජසන්තක කිරීමේ තීරණය මත විකුණා දැමීමෙන් පසු අදාළ නිවස මිලදීගෙන ඇති බවයි. පොඩි ලැසී කළ අපරාධ රැසක් මව විසින් මෙහෙවා ඇති බව ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබෙනවා. මෙතර මද්‍රව්‍ය ජාවාරම් කර මුදල් ඉපැයීම සම්බන්ධයෙන් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නියාමකවරියක් වන තිලිනි විජේරත්න නම් කාන්තාව දෙහිවල පොලිසිය විසින් අද පෙරවරුවේ අත්අරංගුවට ගනු ලැබුවා. ඇය මර්වින් ජානා නම් මද්‍රව්‍ය ජාවාරම් කරුගේ මහප්පාගේ දියණියයි. සැකකාරිය බොරලැස්ගමුව දේවාලමුල්ල පළමු පටුමග ප්‍රදේශයේදී අත්අරංගුවට ගනු ලැබුවා. පොලිසිය පවසන්නේ සැකකාරියගේ බැංකු ගිණුම් 5ක වසර 3ක් වැනි කෙටි කාලයක් තුලදී රුපියල් 14 කෝටි 23 ලක්ෂ 18,535ක මුදලක් සංසරණය වී ඇති බවයි. දලකාන්තා විසින් බොරලැස්ගමුව රත්මලාන හා දෙහිවල යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මද්‍රව්‍ය ජාවාරම සිදු කර තිබෙනවා. පොලිසිය පැවසුවේ මෙම සැකකාරිය මර්වින් ජානා අත්අරංගුවට පත්වීමෙන් පසු මද්‍රව්‍ය ජාවාරම තනිව මෙහෙවා ඇති බවයි. සැකකාරිය අත්අරංගුවට ගැනීමේදී ඇයගේ මෝටර් රථයද පොලිසිය සිය බහරයට ගනු ලැබුවා. මෙතර අද දෙරණ බිග් ફોකස් වැඩසටහනට එක් වෙමින් බන්දනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා ඉදිරියේදී බන්දනාගාර තුල මෙහෙවන අපරාධ ක්‍රියා සම්පූර්ණයෙන්ම නවතා දමන බව ප්‍රකාශ කළා. මේ බන්දනාගාරගත ඌවන්ගෙන් එල්ලවන තර්ජන දැන් අවසන් කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ පිටතට කප්පම් ගැනීම එම නැත්නම් බැංකු ගිණුම් වලට මුදල් ලබා ගැනීම වෙනත් විවිධ දේවල් සිද්ධ වුණානේ. මේවා නැවතිලා කියලා අපිට හිතන්න පුළුවන්ද සහතිකයක් ලබා දෙන්න පුළුවන් තත්වයකදී ඉන්නේ? ඇත්තටම මට සෑහෙන දුරට සහතිකයක් ලබා දෙන්න පුළුවන්. අපිට තවත් බූස්ස බන්ධනාගාරයේ සහ උණුකොළවලස බන්ධනාගාරය යම් යම් වැඩිදියුණු කිරීම සිද්ධ කරනවා ඉදිරි මාස දෙක තුල. එහෙම සිදු කරපුවහම මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන් 100%ක් නවත්ත ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමේදී තමන් කිසිවෙකු ආරක්ෂා කිරීමට උත්සාහ නොකරන බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අවධාරණය කළා. එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධ කර ගැනීමට ඔහුගෙන තිබූ දුරකථන ඇමතුම්වල දත්ත වාර්තා කොමිසම විසින් ඉදිරිපත් කර ප්‍රශ්න කළ අවස්ථාවේ ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ අදහස් පළ කළා. ඉකුත් වසරේ අප්‍රේල් මාස 4 වන දින විදෙස් බුද්ධි ආශ්‍රයක් විසින් පාස්කු ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් කළ අවස්ථාවේ සිට ප්‍රහාරය එල්ලවන අවස්ථාව වෙනතෙක් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවති දුරකථන සංවාද පිළිබඳ විශේෂ දත්ත වාර්තාවක් ඔස්සේ ජනාධිපති කොමිසම ඊයේ නිලන්ත ජයවර්ධන මහතාගෙන් ප්‍රශ්න කළා. එම දුරකථන දත්ත වාර්තාවට අනුව 2019 අප්‍රේල් මාස 5 වන දින සිට 2019 අප්‍රේල් මාස 20 වන දින දක්වා
කාලය තුල රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයාගේ දුරකථන අංකවලින් බජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසට ඇමතුම් 9ක් ලැබී ඇති බව කොමිසම පෙන්වා දුන්නා. පස්කු ප්‍රහාරය එල්ල වූ දින අප්‍රේල් මාස 21 වන දින ප්‍රහාරය එල්ලවීමට පෙර තවත් දුරකථන ඇමතුමක් නිලන්ත ජයවර්ධන මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා ගත්තේද යන්න ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා අනුතුරුව ප්‍රශ්න කර සිටියා. තමන් විසින් අදාළ ඇමතුම් ලබා ගන්නා ලද්දේ පැජට් පාරේ පිහිටි එවකට ජනාධිපතිවරයාගේ නිල නිවසට වන අතර එහි ඇති දුරකථන ඇමතුම් පරීක්ෂා කිරීමේ ඒකකයේ විසින් ඇතම් අවස්ථාවලදී පමණක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සම්බන්ධ කර දුන් බවට ජයවර්ධන මහතා සඳහන් කළා. එහිදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා යලි අදාළ විශේෂ වාර්තාව ඔස්සේ ප්‍රශ්න කර සිටියේ 2019 අප්‍රේල් මාස 4 වන දින සිට 2019 අප්‍රේල් මාස 15 වන දින දක්වා කාලය තුල පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසින් නිලන්ත ජයවර්ධන මහතාට ඇමතුම් 4ක් ලැබී තිබුණේද යන්නයි. අදාළ දුරකථන ඇමතුම් තමන්ට ලැබෙන්නට ඇති බව එහිදී ජයවර්ධන මහතා පිළිතුරු වශයෙන් සඳහන් කළා. එහිදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා දැඩිව ප්‍රශ්න කර සිටියේ අප්‍රේල් 4 වන දින විදේශ බුද්ධි අංශයකින් ප්‍රහාරයක් පිළිබඳ පූර්ව දැනුවත් කිරීමක් සිදු කිරීමෙන් පසුව සැලකිය යුතු අවස්ථා ප්‍රමාණයකදී තමා ජනාධිපතිවරයා සමග සම්බන්ධ වී ඇති බව අනාවරණය වන පසුබිමක ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් කිරීමේ තොරතුරු ගැන ජනාධිපතිවරයා දැනුවත් කළේද යන්නයි. එම ප්‍රශ්නෙට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා ලබා දුන්නේ නැත යන පිළිතුරයි. අප්‍රේල් 4 වන දින WhatsApp පණිවිඩයක් තුලින් ලැබුණු පළමු පූර්ව දැනුවත් කිරීම මූලික තොරතුරක් පමණක් වූ බැවින් ඒ පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් නොකළ අතර එම තොරතුරු වැඩි වර්ධනය කිරීමෙන් පසු අප්‍රේල් මාස 7 වන දින ඒ පිළිබඳ ජාතික බුද්ධි ප්‍රදානියා දැනුවත් කළ බව ඔහු පැවසුවා. එසේම යම් හේකින් ඉකුත් වසරේ අප්‍රේල් මාස 15 හෝ 16 ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වූයේ නම් පූර්ව දැනුවත් කිරීමේ තොරතුරු පිළිබඳ තමන්ට ජනාධිපතිවරයා දැනුවත් කිරීමේ හැකියාව තිබූ බව ජයවර්ධන මහතා පෙන්වා දුන්නා. එසේම සාක්ෂි දීම අවසානයේ නිලන්ත ජයවර්ධන මහතා මම කාවවත් රකින්ව නෙමෙයි ස්වාමීනි යනුවෙන් කියා සිටියා. එහිදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා පෙරලා ප්‍රතිචාර දැක්වූයේ අපි ඔබ කිසිවෙක් රකින්වායයි ප්‍රකාශ කළේ නැහෙනේ කියායි. සභාපති විනිසුරුවරයාගේ එම ප්‍රකාශය හමුවේ සමහරු කියනවා යනුවෙන් ජයවර්ධන මහතා සිනාසී පිළිතුරු ලබා දුන්නා. 19 වන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍යදුරේ දැරිය නොහැකි බවට 37 නායක මන්ත්‍රීවරයා ඊයේ සිදු කළ ප්‍රකාශයේ සාවද්‍ය බව බලශක්ති අමාත්‍ය උදේගම්මන්පිල මහතා පවසනවා. ආණ්ඩුපක්ෂයේ තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අද අදහස් පළ කළා. ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් 37 නායක මන්ත්‍රීතුමා ආරක්ෂක අමාත්‍යාංශය ජනාධිපතිතුමා යටතේ ගැනීම පිළිබඳ ලොකු බොරුවක් කිව්වා. ඒ තමයි 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ අනුව ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍යාංශය රඳවා ගන්න බෑයි කියන එක. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ආවගන්ති අනුව ආරක්ෂාවද ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනාධිපති විසින් ක්‍රියාත්මක කළ යුතු වන්නේ කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. ඒ වගන්ති අනුව ජනාධිපතිතුමාට වෙනත් අමාත්‍යවරයෙකුට ආරක්ෂාව පිළිබඳ විෂය බාර දෙන්නේ නැතුව ජනාධිපතිතුමා යටතේම ආරක්ෂක අමාත්‍යාංශයේ රඳවාගෙන එතුමා විසින්ම ආරක්ෂා කටයුතු ක්‍රියාත්මක කළ යුතුය කියලා 2003 ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක සඳහන් වෙනවා. 19 වෙනි සංශෝධනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන වගන්තිය කිසිම සංශෝධනය කිරීමක් සිදු වුණේ නැහැ. විශේෂයෙන්ම ආරක්ෂාව පිළිබඳ ලෝකයේ ඉන්න සුපිරිම විශේෂඥවරයාට ආරක්ෂක අමාත්‍යාංශයේ දරා ගැනීමට 19 වෙනි සංශෝධනයේ බාධාවක් කියලා 37 නායක මන්ත්‍රීතුමා කියනවා නම් 19 වෙනි සංශෝධනය අවෝසි කරන්න ඊටත් වඩා හොඳ හේතුවක් අපිට හොයාගන්න බෑ. තොරතුරු දැනගැනීමේ අයිතිය වෙන්න පුළුවන්, විගණන කමිෂම පිළිබඳ කාරණේ වෙන්න පුළුවන්, ඊළඟට දේවතාවකට වඩා ජනාධිපතිවරණයට තරඟ වදින්න බෑ කියන කාරණේ වෙන්න පුළුවන්. අන්න ඒ වගේ සමහර කරුණු ඉතුරු කරලා රට අරාජිකත්වයට ඇදගෙන යාමට ඉවහල් වෙච්ච කරුණු තමයි සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට රජය අදහස් කරන්නේ. 19 වෙනි සංශෝධනයෙන් කවුරුන් හරි පුද්ගලියෝ ඉලක්ක කරලා නීති ගෙනාව නම් ඒ පුද්ගලියෝ ඉලක්ක කරලා ගෙනාපු නීති නැති වෙන්න ඕන. ඒ වගේම අපිත් කිසියම් පුද්ගලියෝ ඉලක්ක කරලා නීති ගෙන ආ යුතු නැහැ. යම් කිසි පුද්ගලයන්ට තනතුරු හදන නීති ගෙන ආ යුතුත් නැහැ. 19 අනිවාර්යයෙන්ම අවශ්‍ය කරන්න ඕනේ. අවශ්‍ය කරලා අලුත් ව්‍යවස්ථාවක් මේ රටට හඳුන්වා දෙන්නත් ඕනේ. දැන් මේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මොකද්ද මේ දෙන්න යන තනතුරු ඇත්තටම
අපි දන්නේ මොකද්ද දෙන්න යන්නේ කියලා. කවුරුත් කිව්වට එහෙම එකක් දෙනවා කියලා. පුදුමාල මේ 19 වෙනි සංශෝධනය මේ කරන්න යන්නේ මේ හිටපු ජනාධිපතිතුමාට දෙන්න තනතුරක් දෙන්න දහන්නේ. මම අපි එහෙම එහෙම පක්ෂ තීන්දුව කරන්නේ. ඒ කියන්නේ නියෝජ්‍ය අගමැතිවරයෙක් පත් වෙනවද ඇත්තටම? කවුද දන්නේ මොකක් පත් වෙයිද කියලා අපි. ඉතින් මහින්ද මහත්තයා කියලා විපක්ෂයේ සාමාන්‍ය මන්ත්‍රීවරයෙක් හැටියට වාඩි වුණේ. එහෙම එලා නේද අගමැති වුණේ. ඉතින් එතුමාත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට වාඩි වෙන්නේ. ඉතින් එතුමාත් ඉස්සරහට හොඳ ගමනක් තියේ. අතුරුදන්ව සිටින බව පැවසෙන අපේ ජනබලපක්ෂයේ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් ඇත්තේ පූජා අතුරුලියේ රතන හිමියන්ගේ අනුදැනුම මත බවට විමලතිස්ස හිමියන්ගේ සම්බන්ධීකරණ ලේකම් පූජ්‍ය හුණුපිටියේ චන්ද්‍රසිරි හිමියන් චෝදනා කරනවා. කෙසේ වෙතත් වේදිනිගම හිමියන්ගේ ගුරු හිමියන් අද ප්‍රකාශ කළේ උන්වහන්සේ ආරක්ෂිතව සිටින බවයි. වේදිනිගම හාමුදුරුවෝ කියලා කියන්නේ ඉතාම අල්පේච්ච සුපේසල භික්ෂුන් වහන්සේ නමක්. විශේෂයෙන්ම උන්වහන්සේ වළඳන්නේ ගෙවත්තේ වගා කරන බුද්ධ භෝග පමණයි. ඒ වගේම උන්වහන්සේ පොරවන්නේ කටින සිවුර විතරයි. අඩුම ගානේ සරිපු දෙයක් දාන්නේ නැහැ. බොන්නේ වැහි වතුර විතරයි. ඉතින් ඒ නිසා උන්වහන්සේටත් යම්කිසි අයිතිවාසිකමක් තියෙනවා මේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා. අතුලිරි අතන හාමුදුරුවෝ තමයි උන්වහන්සේව රඳවගෙන ඉන්නේ. අපට ආරංචි හැටියට මේ වන විට උන්වහන්සේගේ ලබා දීපු මේ මන්ත්‍රී ධුරය සඳහා ඒ පත් කිරීම ඉල්ලාස් කරගෙන තිනවා බලෙන්. ඒ වෙනුවට රතන හාමුදුරුවන්ගේ නම යෝජනා කරගෙන තිබෙනවා. අනිත්ක රතන හාමුදුරුවන්ට කෙනෙක්ව බලෙන් මෙහෙම රඳවාගෙන තබාගෙන ඉන්න තියෙන අයිතිය මොකක්ද? පොලිස්පතිවරයාට කියනවා වහාම ක්‍රියාත්මක වෙලා අතුලිරි රතන හාමුදුරුවෝ අත්අඩංගුවට ගන්න. පැහැර ගැනීමට නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්ගේ සිට මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයෙක් ඒ වගේම ස්ථානාධිපතිවරයෙක් පොලිස් කොස්තාපල්වරු ඒ වගේම MSD නිලධාරීන් සම්බන්ධ වෙලා තියෙනවා. අපි රතන හාමුදුරුවන්ට කියන්නේ තක්කඩි විදියට මේ මන්ත්‍රී ධුරය පැහැර ගන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ කියලා වගකීමෙන් කියනවා. ඒ කියන්නේ මේ රතන ස්වාමින් වහන්සේ යටතේ ඉන්න ආරක්ෂක නිලධාරීන්මද එතකොට මේ පැහැර ගැනීම සිද්ධ වෙනවා? උන්වහන්සේගේ ප්‍රභු ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙක් සම්බන්ධයි. ඊයේ රාත්‍රියේ මට උන්වහන්සේ හමු වුණා කැලණි ප්‍රදේශයේදී. එනිසා මම හැම දිනාටම කියන්න කැමති වෙනවා විමලතිස්ස හාමුදුරු හංගවපු කෙනෙක් නෑ. ඥානසාර හාමුදුරු හරි රතන හාමුදුරු හරි සමන් මහත්මයා හරි මේ කිසි කෙනෙක් උන්වහන්සේ හංගවලා නෑ. උන්වහන්සේ හොඳින් ඉන්න බවට මම උන්වහන්සේගේ ගුරුවරයා වශයෙන් මම හැම දිනාටම මේ වෙලාවේ ප්‍රකාශ කරනවා. නමුත් උන්වහන්සේ කියනවා උන්වහන්සේගේ ආරක්ෂාව පිණිස දැම්ම එළියට එන්න බෑ, ළඟදීම එළියට එනවා කියලා. මෙවැනි පසුබිමක සත්කෝරළ උරුමය සංවිධානය අද මාධ්‍ය හමුවක් පවත්වමින් ඉල්ලා සිටියේ මෙම ගැටලුවට ශාසනය මැදිකරන ගන්නා ලෙසයි. තමන් වහන්සේලා නිහඬව කරගත යුතු වැඩේ බෙදාගත යුතු මන්ත්‍රී ධුරය කිසි ලෙසකවත් හසුරවා ගත යුතු නැහැ සමාජ ප්‍රශ්නයක් බවට පත් වෙන්න. ඒක තමන්ට පුළුවන් හැටියට විසඳ ගන්න බැරි නම් කරුණා කරලා සාසනය මේකට මැදි කරන්නේ නැතිව අයින් වෙලා යන්න. මේ රටේ හාමුදුරුවරු එතන හිටියා නම් ඒ පක්ෂය ඔයිට වැඩිය බලයක් ලබා ගන්නවා. ඒක කවුරු හරි බලල්ලත් ප්‍රයෝගී කරගෙන හසුරවන්න හදනවා නම් ඒ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන්න හොයලා බලන්න. ඒක මේ රටේ ආණ්ඩුව කරවන අයගේත් යුතුකම. මොකද බුද්ධ ශාසනය රකින්න අය මේ ශාසනයට මේක තර්ජනයක් කියලා දැන්නා නම් ඒ පිළිබඳව ක්‍රියාත්මක වීම එයාගේ වැඩක්. බුද්ධ ශාසන ඇමෙත්තුමාටත් ඒකෙන් බැහැර වෙන්න බෑ. දේශපාලන පක්ෂයේ ක්‍රියාකාරකම වෙනයි. ශාසනයට අභියෝගයක් වෙනවා නම් ඒක තවත් දෙයක්. ඒ පිළිබඳව නීති ක්‍රියාත්මක වෙන්න ඕන හොයලා බලන්න ඕන කියන එක අපේ අදහසයි. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ සහ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය පිළිබඳ අවසන් තීරණය එළඹෙන සැප්තැම්බර් පළමු සතියේ පැවැත්වෙන කෘත්‍ය අධිකාරී මණ්ඩල රැස්වීමේදී ගැනීමට තීරණය වූ බව එම පක්ෂය පවසනවා. එම තීරණයට එළඹ ඇත්තේ අද පැවති පක්ෂ කෘත්‍ය අධිකාරී මණ්ඩල රැස්වීමේදී. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා. අර්බුදකාරී තත්වයකට පත්ව ඇති පක්ෂ නායකත්වයේ සහ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය පිළිබඳ මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. පක්ෂ නායකත්ව අභියෝගයේ බාර ගැනීමට තමා සූදානම් යයි හිටපු කතානායක කරු ජයසූරිය මහතා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඊයේ යවා තිබූ ලිපිය පිළිබඳවද මෙහිදී කෘත්‍යාධිකාරී මණ්ඩලය අවධානය යොමු කළ බවයි වාර්තා වන්නේ. කරු ජයසූරිය මැතිතුමා නායකත්වය බාර ගන්න කැමතියි කියලා මේ ලිපියකින් දැනුම් දීලා තිබ්බා. දැන් එතුමාට දෙනවද මොකද වෙන්නේ? නෑ, ලිපියකින් දැනුම් දීලා තිබුණ නෑ, පක්ෂයට දීලා නැල්ලු.
ඒක මාධ්‍යයට තමයි නිකුත් කරලා තියෙන්නේ නීති අනුකූලව මහලේකම්තුමාටවත් පක්ෂේ කොහෙටවත් ඒ ලිපිය ලැබිලා නැහැ කියලා කිව්වා. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරේ සම්බන්ධ නමක් යෝජනා කරේ ඇත්තට මේ නම මම යෝජනා කරේ ඒකත් අපි ඊළඟ ස්ථිර වුණාම බලමු. දැන් මහලේකම්තුමාට දෙන්න ඕනේ කියලා මතයක් තියනවා. දැන් මහලේකම්තුමාට දෙනවද? නැහැ එතුමා ඒක ඉල්ලලා නැහැ. නැහැ දැන් ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මේක ගන්න කියලා ඔබතුමා යෝජනා කළාද මේ ඉරාගේ? නැහැ එතුමා යන්නේත් නැහැ ඒකට. කවුද තරක් කරපු පුද්ගලයා? आराधना नवीन එවන් දක්ෂයෙකු නිපද වූ ශ්‍රී ලංකාවේ පළමු මානව රූපී අදිතාක්ෂණික රොබෝ යන්ත්‍රය පිළිබඳවයි අද ඔන් ටොපික් විශේෂාංගයෙන් ගෙනෙන්නේ. ලංකාවේ මේ දවස්වල විශේෂයෙන්ම අන්තර්ජාලයේ වැඩිපුරම කතාබහට ලක් වෙන මාතෘකාවක් හොයාගෙන තමයි ඔන් ටොපික් තුලින් අපි මේ ඇවිල්ලා ඉන්නේ ඇරිමැක් ආයතනයට. මේ මාතෘකාවට අදාළ ප්‍රධාන ආරාධිතයා ඇවිල්ලා 2020 ලංකාවට පහළ වෙච්ච දියසෙන් කුමාරයා. කවුද මේ දියසෙන්? අපි හොයලා බලමු. අයිබුවන්. අයිබුවන්. මේ දියසෙන් කුමාරයා නෙමෙයි. මේ තමයි ඇරිමැක් ආයතනයේ මේ දියසෙන් කුමාරයාගේ නිර්මාතෘ සමීර ප්‍රසාද් මහත්මයා. කොහොම අපේ දියසෙන් කුමාරයා? මේ ඉන්නේ අපේ දියසෙන්. මේ තමයි දියසෙන් කුමාරයා ලංකාවේ පළවෙනි වතාවට නිෂ්පාදනය කරපු අති නවීන රොබෝ නිෂ්පාදනය. මේ ලංකාවේ බිහිවන පළවෙනි හියුමනොයිඩ් රොබෝ යන්ත්‍රය. අපි අවුරුදු 3ක් වගේ මහසුණා. දැනට තියෙන ලේටස්ට් ටෙක්නොලොජිස් ඔක්කොම ඉන්ටග්‍රේට් වෙච්ච ඇත්තටම දකුණු ආසියාවේ නිපුණ උසම රොබෝ යන්ත්‍රය කියලා කියවත් වැරදි නෑ. මේ රොබෝගෙන් මොකක්ද ලංකාවට තියෙන ප්‍රයෝජනය? අනිවාර්යයෙන්ම නෙළුම් කුළුණේ ඔයගලන්ට අපේ දියසෙන්න බලන්න පුළුවන්. එන විසිටර්ස්ලට ග්‍රීට් කරන්න, ටිකට්ස් පර්චේස් කරන්න, නෙළුම් කුළුණට බලන්න ඔත්තේම අපේ පිළිගැනීමේ නිලධාරියා වෙන්නේ දියසෙන්. අනිවාර්යෙන්. ඊට පස්සේ ඔයාට යන්න ඕන තැන් දියසෙන් කතා කරන දියසෙන්ට සිංහල දෙමළ ඉංග්‍රීසි කියන භාෂා ඕනකින් කතා කරන්න පුළුවන්. සදිෂ් ඇතුළු කණ්ඩායම තමයි පිටිපස්සේ ඉන්න මේක හදද්දී ඒකේ ලොකුම කාර්යභාරය කළ දෙන්නේ. සදිෂ් දැන් හැමෝටම තියෙන ප්‍රශ්නේ රොබෝ කෙනෙක් හදන්නේ කොහොමද? අපි මුලින්ම රිමක් ආයතනයේ විදියට චයිනීස් රොබෝට්ලා ගෙන්නලා ලංකාවේ රොබොටික්ස් ප්‍රචලිත කරන්න අපි උත්සාහ කරා. ඒකෙදී අපිට මේ රොබෝස් ලගේ ඇතරම සොෆ්ට්වෙයාර් පැත්තේ ප්‍රශ්න ආවා. ඒ වගේම ඩයිමෙන්ෂන් එක ලොකු ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නත් එක්ක අපි මේක ඩයිමෙන්ෂන් එක අපේ මෙකැනිකල් ඩිසයින තීරණය කරා. අපිට වඩා ඉහළින් ඉන්න ගොඩක් රටවල් තියෙන ඒ තාක්ෂණයත් එක්ක අපි කොහොමද තරඟ කරලා මේ රොබෝව ඒ තත්ත්වයට ගේන්නේ? ඕවරෝල් සොෆ්ට්වෙයාර් එක, ඊට පස්සේ මේක HMI එක, ඒ දේවල් ඇත්තම තව ඩෙවලොප් කරන්න තියෙනවා. මේ රොබෝට ලංකාවේ ඕන තැනක යන්න පුළුවන්ද? ලංකාවේ ඕනම, ඒ කියන්නේ ඉන්ඩෝ නැවිගේෂන් කරන්න පුළුවන් තැනක යන්න පුළුවන්. දැන් මේ ශ්‍රී ලාංකික ආරයකට මේ කන හදලා දෙන්න. ඔව්, මේකේ අපි ඕනම පැත්තකින් එන සබ්දයක් ගන්න පුළුවන්. ඒ වගේම ඒ වොයිස් එක ආපු පැත්ත ඩිටෙක් කර ගන්න පුළුවන්. ටච් සෙන්සර් තියෙනවා. අතින් ඇල්ලුවට පස්සේ රොබෝගේ රොබෝ දැනගන්නවා මේ පැත්තෙන් අල්ලපු විදිය. අපි කතා කරුවොත් රොබෝට ඒ කතා කරපු දිශාව හඳුනගෙන ඒ මොකද්ද කිව්වේ කියලා අපි AI එකෙන් ඩිටෙක්ට් කරගෙන යූසර්ගේ මූණ දිහා බලන්න පුළුවන්. DSN විතරද මේ විදියට තාක්ෂණික විප්ලවයක් විදියට ඇරිමැක් ආයතනය කළ තියෙන. එතනම කල්ට් එකක් තිබ්බා. අපි ඒ කාලේ ටෙක්නොලොජි ගැන ඉංග්‍රීසි දැනගෙන ඉන්න ඕනේ, ඩිග්‍රියක් තියෙන්න ඕනේ එහෙම. ඇත්තටම අපි මේ මතය තනිකරම නැති කරලා අපේ ඔෆිස් එකේ ස්ටැන්ෆර්ඩ් යුනිවර්සිටි එකේ ඉඳන් ඕලෙවල් ෆේල් අසමත් එක්කෙනා ඉඳන් ඉන්නවා. හැමෝම එකම තලයක ඉඳන් ලොකු නිර්මාණ කරනවා. ඒව ලෝකෙට යනවා, ජාත්‍යන්තර පිළිගෙන තියෙනවා. දැන් චමිරයි අපිට පුළුවන් ද DSN එක පොඩක් එළියට ගිහලා වටයක් ගෙන් එන්න? අනිවාර්යයෙන්ම DSN ඔබව ආරක්ෂා කරાવી. බොලිවුඩ් චිත්‍රපටි වල අපි මේ වගේ දර්ශන දැකලා තිබ්බත් කවුද හිතුවේ 2020 වසර වෙද්දිම ලංකාවේ නිෂ්පාදනය කරපු මේ වගේ රොබෝ යන්ත්‍රයක් එක්ක පාරේ ඇවිදගෙන යන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ශ්‍රී ලාංකිකයින් විදිහට මේ තමයි අපි දැකපු හීන. කොහොම වුණත් මේ රොබෝ යන්ත්‍රය තවදුරටත් වැඩි දියුණු කරයන් පස්සෙත් අපි සූදානම් ඉන්නවා
අපේ දේ රැකගන්න අලුත් දේ මේ විදියට අරගෙන එන්න.